내가 නිකන් ඇස්සකටවත් ස්කූල් එක නම වගේ ගමේ ගොඩේ නුගත් ගෑණික් වගේ හැසිරෙන්න එපා බිමන්ස. මේ ෆැකල්ටි ඉන්නේ සියලුම සත්වයෝ රොස්මික් ප්ලේස් එකේවත් බගතලේ පාරේවත් නෙමෙයිනේ. මේකේ අරලිය ටෙරස් එකේ වගේම කූඹි කැලේවුමුත් ඉන්නවා. දන්නවනේ ඉතින් කාංචනා සාංචියවත් ඉද්දි දුෂානීට අලුපටේ ලිටෝ ෆ්ලැට්ස් වල. කියන දේක් හිමින් කියන්නකෝනේ. ඔයා කෑ ගහනවනේ. කෑ ගහනවා නෙවෙයි හලෝ කෑ ගැහෙනවා. ඔයාගේ ගෙවල් සිය අපායක් වුණාට මේක දිව්‍ය ලෝකයක් වෙච්ච එමුත් මේ ගමේ නැතුව නෙවෙයිනේ. ඔයාගේ මහලුකුට බය වෙලා කෑ ගැහුවට ඔය ගෙවල් සිය කතාව දෙනෙත් නම් තම්බියකට මායින් කරන එකක් නෑ. අනික එහෙම මායින් කරන්න එයා කොළඹ හත්තේ නෙමෙයිනේ. මොකද hina වෙන්නේ? නිකන්. ওই කතාව මීයේ අපේ අක්කත් කිව්වා. කොළඹ හතට ග්‍රාම්‍ය නේම් එක දාලා. මොකද ග්‍රාම්‍ය නේම් එක? කොරඳු වත්ත. හෙලෝ. ඔයා ඇවිත් දෙන්න. ඕදි මන්සා. ඇවිත් ගොඩක් වෙලා. මට චුට්ට වෙලාවක් දෙන්න දෙන්නේ. මං ඉක්මනට එන්න. වැඩ පාඩු කරන් එන්න හදන්න එපා බිමන්සා. අද මට ඕන තරම් වෙලා තියෙනවා. සර් ගෙදර ඇත් එක පොළඹ පිට ගිහිල්ලා. ඔයාට තව කරගන්න මොනවද තියෙනවා නම් මං ඔෆිස් එකකින් ආයෙ එන්න. එහෙම වැඩක් නෑ දෙනෙත්. මං පොට්ටික බාර දීලා එන්න. ඔය ස්ටැචු එක ගාව ඉන්න. මම මගේ කියන හැමදේම දැනෙන්න කියනවා. ඒක හොඳයි. එතකොට එයා හිටියට වඩා ඔයාට බැඳේ. අයියේ නෑ ඉතින් එයා ඔයාගේ විස්තර ඇහුවම එයාට හිතේ අනේ කොච්චර ෂෝද්ද මම බොලක වෙච්ච වෙලාවේ එයා ඉඳලා දින පණිට්ටුවක් ගන්නට වැටිලානේ කියලා. ඔයා ඔය දැන් ඉන්න හැටියට එයා හිතාගෙන ඇත්තේ ඔයා ඩයනගේ බාල නංගි කියලා. කොහෙන් හරි කමක් නැහැ කොනක් හොයාගෙන කාට හරි අපහාස කරන්න තියනවා නන්නේ. කසුන්ට මං කොච්චරවත් කියන ඔය රස්සාව අතහැරලා තේ කඩේ කයි රස්සාවක් හොයාගන්න කියලා. මේ මිනිස්සයා මගෙන් පලි ගන්න වගේ හැමදාම අවිත් අතර ඉන්න ඔය රස්සාවනේ. අපේ ආඩේ රස්සාවක් හොයලා දෙමු දෙනෙත්. නැතිකමට මිසක් කැමැත්තෙන් එයා ඔහොම ඇවිදිනවා වෙන්න බෑනේ. රස්සාවක් හොයලා දෙන්නවත් ඒ තරම්වත් ඒ මිනිස්සු එහෙම ඉගෙන නෑනේ. කසුන් වහම අඳුරන්නේ කොහොමද කියලා ගෙදර කට්ටිය ආවේ නැද්ද බිමන්සා? ඇහුවා. ඔයා ඉතින් මොකද කිව්වේ? යාළුවෙක්ගේ මල්ලි කෙනෙක් කිව්වා.
බය වෙන්න එපා. ගෙදරයි කසුන් ගැන මිසක් ඔයා ගැන දන්නේ නැහැ. දැන් මට කියන්නකෝ කසුන් මං ගැන මොනවද කිව්වේ කියලා. හම්බ වෙච්ච වෙලාවෙ ඉඳලා යා කියුවේ ඔයාගේ මාමාගේ යාච්චිගේ හොඳ. මිනිහා කියන ඔයගොල්ලන් ගෙදර ගියාන් පස්සේ දැනුනේ ගමේ ගියා වගේ සන්තෝෂයල්ලු. මං ඉන්නේ ගෙවල් සීය කියලා කසුන් කිව්වේ නැද්ද? කිව්වා. ඉතින් අයියෝ ඒගෙන මගේ මුකුත් ඇහුවේ නැත්තේ? ඒක ඉතින් ආහන තරම් දෙයක් නැති නිසා. මගේ අයියා ගැනත් කසුන් මුකුත් කිව්වේ නැද්ද? එයා හොඳ මහත්තයෙක් කිව්වා. කිසිම ලෝභකමක් නැතුව රුපියල් 20,000ක්ම දුන්නා කිව්වා. ඒ බිමන්සා? ඔයා ගෙවල් සීයේ රණාව දන්නවද? අයියා ඉන්නේ මනුස්සයා ගාව බිමන්සා? නෑ. ඒ මගේ අයියා. ඔයා මට විරු කරනවද බිමන්සා? විහිළුවක් වගේ පේනුණාට ඒක විහිළුවක් නෙවෙයි දෙනෙත්. දැන් ඔයාට මාව දාලා දුවන්න හිතනවද? නෑ බිවන්සා. මං දිව්වොත් දුවන්නේ පාවත් අරගෙන. හැබැයි බොරු කියන්න ඕනේ නෑ බිවන්සා. ඒක ඇහෙනවත් එක්කම මගේ පපුව ගැහෙන්න ගත්තා. විහිළු නෙමේ. මේ බලන්න. මොන දේ වුණත් කමක් නැහැ. මගේ අම්මා නැති වෙන්න කලින් මන් නැති නොවි. සම්බන්ධ කරගන්න හිතන්නේ මම එන්නේ නැහැ. ඒක පුදුම කතාවක් නේ. ඔයා ඒ දරුවගේ තාත්තනේ. සාමලෙම මාව මතක කරලා දාලා හරි. ඔබල පරිස්සමෙන් ඉන්න. ඉස්සෙල්ලා කෝල් කරලා බලන්න. නැත්තම් ඔයාට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති වෙයි.